හයි කොහොමද ඔයාලට මම අශිර ලක්ෂාන් අද මම ඔයගලන්ට කියලා දෙන්නාවේ කොහොමද UAE වලට එන්න කලින් අපි CV එකක් හදාගන්නේ කියලා මේක UAE වලට ඇවිල්ලා ඉන්න කට්ටියට දැනට විසිට් වීසා ඇවිල්ලා ඉන්න කට්ටියට CV එකක් හදාගන්නේ කොහොමද කියලා මේ දෙකලන්ට UAE මට එන්න හිතාගෙන ඉන්න කට්ටියටයි මේ ඇවිල්ලා ඉන්න කට්ටියටයි ජොබ් එකකට ඇප්ලයි කරන්න හරියටම අපි කොහොමද CV එකක් හදාගන්නේ කියලා කියන තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ මේකෙදි ඕගොල්ලොන්ට මම ගොඩක් ලේසි වෙන්න මම ෆෝමැට් එකක් හදලා තියෙනවා CV එකට එන්න ඕන හරියම විදිහ CV එකක් හැදෙන්න ඕන විදිය මම මේ CV එකේ ෆෝමැට් එක Word document එකක් විදියට මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඕගොල්ලොන්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔගොල්ලොන්ගේ ලැප් එකට හරි PC එකට හරි තියෙනවනම් ඒකට ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒ ෆෝමැට් එකෙන් ඔයාලට එඩිට් කරලා හදාගන්න පුළුවන් හරිද මම දැන් මේ CV ෆෝමැට් එක පෙන්නනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ට මම කියලා දෙන්නම් කොහොමද අපි CV එක හදාගන්නේ කියලා හරි මේකෙදි මේක තමයි CV එකේ ෆෝමැට් එක මේක කම්පියුටර් එකක් කරලා ලැප් එකක් කරේ නැති කෙනෙක්ට මේක හදාගන්න බෑ එහෙම කම්පියුටර් එකක් කරලා ලැප් එකක් කරේ නැති කෙනෙක් මෙහෙට UAE වලට ඇවිල්ලා ඉන්නවනම් එහෙම කෙනෙක් ඉන්නවනම් එහෙම හදාගන්න විදියක් ඇත්තෙම නැති කෙනෙක් ඉන්නවනම් එයා මට Facebook එකේ මගේ දාලා තියෙන ප්‍රොෆයිල් එක ඒකට මැසේජ් එකක් දාන්න මම මට වෙලාවක් තියෙන වෙලාවට මම මගේ උපරිමයෙන් මම ඒගොල්ලන්ට CV එක හදලා දෙනවා හරිද එතකොට මම මේක ඔයගොල්ලන්ට ලැප් එකක් හරි PC එකක් හරි තියෙනවනම් මෙන්න මේ විදියට තමයි ඔයගොල්ලෝගේ CV ෆෝමැට් එක එන්නේ හරි මෙතන මුලින්ම අපි පෙන්නලා තියෙනවා type your full name කියලා අනිවාර්යෙන් මෙතන ඔයාගේ නම උඩින්ම මුලින්ම සඳහන් කරන්න ඊට පස්සේ type your job position ඒ කියන්නේ මේ ඔයා UAE වලට ඇවිල්ලා ඔයා හොයන්න ඔයාගේ job position එක ඔයා මොන job position එකද හොයන්නේ ඒ කියන්නේ ඔයාගේ රැකියාව ඔයා මොන ජොබ් එකක්ද හොයන්නේ කියලා ඔයා ජොබ් පොසිෂන් එක හිතන්නකෝ කිචන් හෙල්පර් කියලා කිචන් හෙල්පර් නම් කිචන් හෙල්පර් සිකියුරිටි නම් සිකියුරිටි නර්සින් නම් නර්සින් ටීචර් නම් ටීචර් ලේබර් කෙනෙක් නම් එහෙමයි ඒ කියන්නේ ඔයාගේ ජොබ් ඔයා කරන ජොබ් රෝල් එකේ නම මෙතන ටයිප් කරලා දාගන්න ඊට පස්සේ මෙතන මේ කොටුවක් තියෙනවනේ මෙතනට එන්න ඕන ඔයාගේ ෆොටෝ එක හරිද මේ ෆොටෝ එක අර මම කිව්ව විදිහට ඔයා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ICA ස්ටෑන්ඩඩ් වලට ෆොටෝ එකක් ගන්න මම මේ ICA ස්ටෑන්ඩඩ් ගැන කලින් වීඩියෝ එක කියනවා බලමු නැති කට්ටිය ඉන්නවනේ ඒක ගිහිල්ලා බලන්න මේ ඕගොල්ලෝ ගිහිල්ලා પાස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ එකක් ස්ටුඩියෝ එකෙන් අට ගිහිල්ලා කිව්වට පස්සේ ඒගොල්ලෝ අරන් දෙනවා ඒ ෆොටෝ එකේ JPG ෆෝමැට් එකෙන් ඔයා ඔයාගේ ඊමේල් එකට හරි WhatsApp එකට හරි ඒ ස්ටුඩියෝ කෙන එක්කනට කිව්වට පස්සේ එයාට ෆොටෝ ගෙව්වට පස්සේ ඒ ෆොටෝ එක තමයි මෙතෙන්ට දාන්නවා හරිද ෆොටෝ එක දාලා ඊට පස්සේ මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක මෙතනට දාන්න. මෙතනදී ඔයා ලංකාවේ ඉඳලා මේ CV එක හදනවා UAE එන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ලංකාවේ ඉඳලා මේ CV එක හදනවා මේ කන්ටැක්ට් නම්බර් එකට ඔයාගේ ලංකාවේ නම්බර් එක නම් දාන්න එපා. ඔයා ලංකාවේ ඉඳලා මේක හදනවා නම් මෙතන ඔයා බ්ලැන්ක් තියාගෙන AC බ්ලැන්ක් තියන්න. බ්ලැන්ක් තියලා ඔයා UAE වලට ආවට පස්සේ ඔයා සිම් එකක් අරගෙන මේ රටේ නම්බර් එක දාන්න. ඒ සිම් එකේ නම්බර් එක දාන්න. නැතිනම් ඔයා ලංකාවේ නම් දැන් ඉන්නේ ඔයා UAE වලට එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා UAE වල ඔයාගේ යාළුවෙක් කාරේ ඔයාගේ අඳුරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා එයාගේ Emirates ID එකට සිම් එකක් අරගන්න කියලා ඒ සිම් එකේ මොබයිල් නම්බර් එක ඒ නම්බර් එක ඔයා එයාගෙන් ඉල්ලගෙන ඒ නම්බර් එක ඔතනට දාන්න. කන්ටැක්ට් නම්බර් වලට. හරිද නැත්තම් ඔයාට එහෙම කනෙක්ෂන් එකක් නැත්නම් ඔයා UAE වලට ඇවිල්ලා ඊට පස්සේ සිම් එකක් අරගෙන මෙතන මේ කන්ටැක්ට් නම්බර් කියන එකට තමන්ගේ ෆෝන් නම්බර් එක දාගන්න. ලංකාවේ නම්බර් නම් දාන්න එපා. ඒ හින්දා එහෙම කරගන්න. ඊට පස්සේ ඊමේල් එක. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මෙතනට දාන්න. ඊමේල් එක දානකොට ඔය නාමයේ අගට රොක්ස්, ඒන්ජල් ඒවා මේවා කියලා දාන්න එපා. එහෙම ඊමේල් එකක් දානවා සාමාන්‍ය ඔයාගේ ප්‍රොෆෙෂනල් මේ ජොබ් හොයන්නම විතරක් ඔයා අලුතින් මේල් එකක් හදන්න
හරිද මේ මේල් එක ඔයාගේ වෙන වැඩවලට යොදා ගන්න එපා හරිද YouTube channel හදන්නයි වෙන වෙන වැඩවලටයි ඔය ගේම් ගහනේ වලටයි අය ඊමේල් එක දෙන්න එපා මේ ඊමේල් එක ඔයා අලුතින්ම හදන්න මේ CV එක හදනකොටම ඔයා ඊමේල් එක අලුතින් ක්‍රියේට් කරලා මේ ඊමේල් එක තියාගන්න ඔයාගේ job vacancy apply කරන්න විතරයි එතකොට ඔයාට එක ලේසි නැත්තම් ඔයා අරවට මේවට මේ ඊමේල් එක දැම්මට පස්සේ ඒ වලින් එන මේල් ඇවිල්ලා ඔයාට නිකමට හරි මේකෙන් ජොබ් එකක් ඇප්ලයි කරලා මේ මේල් එකට ඔයාට ආවොත් මේල් එකක් ඊට පස්සේ ඔයාට එක හොයාගන්න බැරිනෝ ඒ හින්දා ඔයා මේ ජොබ් හොයන ඒවටම විතරක් මේක තියාගන්න හරිද ඊට පස්සේ ලොකේෂන් එක ලොකේෂන් එක දෙන්න ඔයා දැන් ලංකාවේ ඉඳලා මේක හදන්න ඔයා ඉතින් ඒකත් බ්ලැන්ක් තියාගන්න UAE වලට ආවට පස්සේ තමයි ඔයාට ලොකේෂන් එක දෙන්න වෙන්නේ ඊට පස්සේ UAE ඇවිල්ලා ඉන්නවා නම් ඔයා ඔයා ඉන්න බිල්ඩින් එකේ ඔයා ඉන්න ප්‍රදේශය මොකද්ද ඒක ඇඩ්‍රස් එක එතනින් ඉන්න කෙනෙක්ගෙන් අහගෙන ඇඩ්‍රස් එක බලලා තමන්ගේ ඇඩ්‍රස් එක දාන්න ඊට පස්සේ પાස්පෝර්ට් නම්බර් එක ඊට පස්සේ ඉතින් ඔයාගේ પાස්පෝර්ට් එකේ නම්බර් එක දාන්න ඊට පස්සේ තියෙනවා પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක අනිවාර්යෙන් මේක දාන්න પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එකක් දාන්න එතකොට ඒගොල්ලෝ බලනවා ආ ඔයාට අවුරුදු දැන් ඔයාගේ પાස්පෝර්ට් එක්ස්පයර් ඩේට් එක මාස 6කින් 7කින් එක්ස්පයර් වෙනවනම් එහෙම දාන්න එපා අඩුම තරමේ අවුරුදු දෙකම මාරක්වත් ඔයාගේ પાස්පෝර්ට් එකේ එක්ස්පයර් වෙන ඩේට් එක තව ඉස්සරහට තියෙන්න ඕන. අවම අවුරුදු දෙකම මාරක්. මොකද ඔයා UAE වලට ගියෙilla ඔයාට ගියාට පස්සේ ඔයාලා ජොබ් එකක් හම්බුණා කියන්නකො එතකොට ජොබ් එකේ හම්බෙන්නේ අවම ඔයාගේ එම්ප්ලොයිමන්ට් වීසා එක අවුරුදු දෙකකට තමයි වදින්නේ. ඒ හින්දා අවුරුදු දෙකම මාරක්වත් එක්ස්පයර් ඩේට් එක ඉස්සරහට තියෙන්න ඕන. එහෙම නැත්නම් අවුරුද්දක් අවුරුදු දෙකම මාරක් එහෙම තිනනනම් දාන්න එපා ඔයා අලුතින් પાස්පෝර්ට් එකක් ගිහිල්ලා හදාගෙන ඊට පස්සේ තමයි මේ එක්ස්පයර් ඩේට් එක දාන්න ඕන නැත්තම් දාන්න එපා ඇත්තට මේක කිසිම වැඩක් නැහැ ඒතකොට වඩා කිසිම ජොබ් එකක් හම්බෙන්නේ නැහැ ඒගොල්ලෝ එක්ස්පයර් ඩේට් එක බලනවා අනිවාර්යයෙන් ඊට පස්සේ වීසා ස්ටේටස් එක මෙතන ඔයා එන්නේ අනිවාර්යයෙන් විසිට වීසන් ඒ හින්දා මෙතන විසිට වීසා කියලා දාන්න ඊට පස්සේ තියෙනවා වීසා එක්ස්පයර් ඩේට් කියලා මෙතන ඔයාගේ විසිට වීසා එක ඔයා දැන් ලංකාවේ ඉන්නවා නම් එතකොට ඔයාට මේ වෙනකොට විසිට වීසා එක හම්බෙලා තියෙනවා නම් ඒ විසිට වීසා එකේ තියෙනවා එක්ස්පයර් ඩේට් එක. ඒ එක්ස්පයර් ඩේට් එක දාන්න. හරිද? ඔයා මේක ඉතින් ලංකාවේ ඉන්නකොට තමයි ඔයාට හම්බෙන්නේ වීසා එක. එතකොට ඔයා මේකත් දාගෙන මෙන්න. වීසා එක්ස්පයර් ඩේට් එක අනිවාර්යෙන් එකක් දාන්න ඕන. හරිද? ඊට පස්සේ තියෙනවා ජොබ් සමරි. ඒ කියන්නේ ඔයා කරපු ජොබ් එකේ ඔයාගේ දැන් එක්ස්පීරියන්ස් තියෙනවා මේ CV එක හදනවා කරපු ජොබ් තියෙනවනේ කරපු ජොබ් එකේ ඔය අදාළ ටයිටල් එක තියෙනවනේ ඔයාගේ ජොබ් පොසිෂන් එක ඒ පොසිෂන් එකට අදාළ ඔයා කරපු ජොබ් එක පිළිබඳ පොඩි විස්තරයක් දෙන්න ඔයා my name is කියලා මෙතන තියෙනවනේ මෙන්න my name is කියලා තියෙන තැනට ඉස්සරහෙන් ඔයාගේ නම දාලා ඔයාගේ අදාළ ජොබ් එක ගැන විස්තරයක් පොඩි විස්තරයක් දෙන්න මේක ඔයාට හොයාගන්න ඔයාට ඒක විස්තරය හරියටම ටයිප් කරගන්න බැරි නම් ඔයා Google එකට ගිහිල්ලා ඔයාගේ අදාළ ජොබ් එක ටයිප් කරලා ජොබ් සමරි කියලා ගැහුවට පස්සේ එනවා. ඒකෙන් එකක් ඔයා බලලා ඔයාලට ගැළපෙන එකක් තියෙනව නම් දාන්න පුළුවන්. මම මේ එක්සැම්පල් එකක් ගන්නම්. ආ බලමු IT ටෙක්නීෂියන් කෙනෙක්ගේ එකක් කොහොමද එන්නේ කියලා. IT ටෙක්නීෂියන් ජොබ් සමරි. හරිද? මෙන්න මේ විදියට මේ එතන එනවා මේ විදියට තවත් ඔයාට මේ සයිට් වලින් ගිහිල්ලා IT technician job description එකක් හොයාගන්න පුළුවන්. හරිද? මේ වගේ එකක් ඔයාට මේවත් ඉතින් ඉංග්‍රීසි මේවා කියවන්න කරන්න තේරෙන්නේ නැත්නම් ඉතින් ඔයාට job එකක් apply කරන එක job මේ UAE වලටවත් එන එක කිසිම තේරුමක් නැහැ. අනිවාර්යෙන් ඔයා ඉංග්‍රීසි කියන දේ සාමාන්‍ය ප්‍රමාණයකට හරි දැනගන්න ඕනේ. ඉතින් ඔයා මෙතන කැමති එකක් select කරලා copy කරලා නිකම්ම paste කරන්න තියෙන්නේ. මෙහෙම කරලා right click කරලා copy කරා paste කරා. හරිද? ඊට පස්සේ තියෙනවා අපේ job skill එක. කියන්නේ අපේ තියෙන skill එක මෙතන skills ටික දාන්න. අපිට මොනවද කරන්න පුළුවන්? අපිට මොනවද තියෙන හැකියාව? මෙතන ඉතින් ගොඩක්ම ඉතින් බොරුත් දාන්න එහෙම ප්‍රශ්නයක් තමන්ගේ අදාළ ජොබ් එකට අදාළ තමන්ට තියෙන ස්කිල් ටික දාලා ඊට පස්සේ තමන්ට කෑම උයන්න පුළුවන් ද අරවත් මේක තමන්ගේ කමියුනිකේෂන් එක අවංකයි අරකයි මේකයි කියලා ඒ ටික දාන්න
මෙතන මේ ටිකත් ඔයාට ඉතින් ඔයාගේ අදාළ ජොබ් එක ගහලා ස්කිල්ස් කියලා ගැහුවම Google එකේ එනවා. ඒ ටික කොපි පේස්ට් කරලා දාන්න. හරිද? ඒවත් ඉතින් පොඩ්ඩක් බලලා දාන්න. ඊට පස්සේ තියෙනවා මුලින්ම ඒ ටිකෙන් පස්සේ මුලින්ම ඔයාගේ CV එකේ මුලින්ම ඒගොල්ලන්ට පේන්න තියෙනවනේ ඔයාගේ work experience එක. හරිද? අර ජොබ් සමරි එකයි ස්කිල් එකට පස්සේ මුලින්ම අපි තමන් අපේ experience එක දාන්න. මොකද මෙහෙ අය UAE වල ජොබ් එකකට apply කරාට පස්සේ ඒගොල්ලෝ CV එකේ මුලින්ම බලන්නේ ඔයාගේ experience එක. job position එක බලනවා ඊට පස්සේ ඔයාගේ visa status එක බලනවා ඊට පස්සේ passport expiry date visa expiry date බලලා ඊට පස්සේ work experience එක තමයි බලන්නේ. එතකොට මෙතන දාන්න තියෙන ඔයාගේ ඔයා වැඩ කරපු තැන් වල කොහමද කොච්චර කාලයක් වැඩ කරාද ඊට පස්සේ කාලය දාන්න. ඊට පස්සේ ඒ job position එකේ ඔයා කරපු මොනවද ඔයා කරේ ඔයා මොනවද කරේ කියලා වෙනම පොඩි description එකක් මෙහෙම දාන්න ඕන. හරිද? මේ විදිහට පොඩි description එකක් දාන්න ඕන. මම මේ highlight කරන්නේ ඒ ටික. ඒක ටිකත් ඔයාට ඉතින් Google එකෙන්ම හොයාගන්න පුළුවන්. ඔයාගේ අදාළ job එක type කරලා මේ මොනවද job එකේ කරන්න දේවල් කියලා ගහුවට පස්සේ එනවා. හරිද? ඒක හරිම simple දෙයක්. ඊට පස්සේ ඉතින් ඔය තියෙන මේ work experience මේක මම හදපු CV එකක් වෙන කෙනෙක්ට. එතකොට මේ තියෙන එයාගේ බෑක් එක්ස්පීරියන්ස් ටික ඊට පස්සේ දාන්න තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්. ඒ කියන්නේ এডুকেෂන්. හරිද? ඊට පස්සේ දාන්න ඔයාගේ O level pass, A level pass. ඊට පස්සේ ඔයා ඩිප්ලෝමා මොන හරි කරලා තියෙනවද ඒක. ඊට පස්සේ තමන් ඩිග්‍රියක් කරලා තියෙනවනම් ඒ ටික එන්නේ මෙතනට. මෙතන ඔයා O level, A level pass කියලා දාන්න. හැබැයි ඔයගොල්ලෝගේ exam number ඊට පස්සේ ඔයාට ඒ සිංහල වලට ඒක, බුද්ධ ආගමට ඒක ඊට පස්සේ ඒව කිසිම දෙයක් දාන්න ඕනේ. O level pass, A level pass කියලා දාන්න. A level වලදී ඔයා කරපු ඔයාලා කැමති නම් ඔයා කරපු විෂය ධාරාවයි දාන්න. විෂය ධාරාව දාන්න. කියන්නේ ඔයා මැත්ස් නම් කරේ මැත්ස්, එහෙම සයන්ස් නම් කරේ සයන්ස්. එහෙම දාන්න. මේ O level, A level කියන එක ඒගොල්ලන්ට වැදගත්කමක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ ගොඩක්ම ඔයාගේ experience එක. ඔයාලා experience එකයි ඔයා ඩිග්‍රියක් කරලා තියෙනවද කියලා බලන්න. හරිද? ඊට පස්සේ සර්ටිෆිකේෂන්. ඒ කියන්නේ ඔයා මොනවාරි සහාතික මොනවාරි වර්ධන සහාතික ඔයා මොනවාරි කෝස් එකක් කරා නම් ඒ ටික දාන්න. හරිද? මේ এডুকেෂන් එකට සර්ටිෆිකේට් ඔයා කරපු කෝස් වල ඒවා දාන්න එපා. මොකද এডুকেෂන් වල අහන්නේ ඔයාගේ হাই ස්කූල් ඊට පස්සේ ඔයා ඩිග්‍රියක් කරා නම් ඔයා ඩිප්ලෝමාවක් කරා නම් ඒ ටික විතර. සර්ටිෆිකේෂන් වල දාන්න ඔයා කරපු ඔය මාස දෙකේ මාස තුනේ මාස හයේ කෝස් ඒ වගේ මොනවාරි තියෙනවනම් ඒවා දාන්න මේ සර්ටිෆිකේෂන් කියන එකට. ඊට පස්සේ තියෙනවා කෝ ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ ඔයාගේ මූලික සුදුසුකම්. මෙතනත් ඔයා ඔයාගේ ජොබ් රෝල් එක ගහලා Google එකේ කෝ ක්වොලිෆිකේෂන් කියලා ගැහුවට පස්සේ එනවා. ඒ ටික ඉතින් කොපි පේස්ට් කරලා දාන්න. ඒක ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයා කියවලා බලලා ඔයාට ගැලපෙනවනම් ඔයාගේ ජොබ් රෝල් එකට ඒ ටිකක් දාන්න. මේවා මහා ලොකු දේවල් නෙවෙයි. හරිද? මේවා සාමාන්‍ය ඉතින් ඒගොල්ලෝ උඩින් පල්ලෙන් තමයි මේවා ඇත්තටම ලොකුවට බැලෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ work experience with education qualification උනේ තමයි. ඊට පස්සේ තියෙනවා other qualification. මෙතන ඉතින් ඔයා මොනවාරි ඉතින් ක්‍රීඩාවක් මොනවාරි කරලා තියෙනවා නම් ඒවල තියෙන ඔයාගත්තු සහතිකේවල මොනවාරි qualification තියෙනවා නම් ඒක දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවාගේ අන්තිමට personal detail. ඔයාගේ full name එක, ඔයාගේ උපන් දිනේ, ඔයාගේ ජාතිය, ඊට පස්සේ ඔයා සිංගල්ද මැරිඩ්ද කියලා, ඊට පස්සේ ඔයා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා, ඊට පස්සේ ආයි මෙතන visa status එක ඔයා දාලා visa expiry date එකක් දාන්න. මෙතනත් අනිවාර්යෙන් එක දාන්න. හරිද? ඔහොම තමයි ඉතින් CV එක හැදෙන්නේ. මම මේකේ CV එකේ මේ CV එකේම format එක word file එකකින් format එක මම description එකේ දානවා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ එක download කරගෙන මේක edit කරලා ඔයගොල්ලෝගේ විස්තර දාලා හදාගන්න. එහෙම හදාගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් එක්කෝ මේ UAE වලට ඇවිල්ලා තාම හරියට CV එකක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් Tamanta සාමාන්‍ය lap එකක් එහෙම නැතිනම් අමාරු මේවා මේක edit කරගන්න ඒවා මේවා හරියට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න. ඊට පස්සේ මම වැඩක් නැති වෙලාවට මම මේක බලලා ඊට පස්සේ මට පුළුවන් වුණාට මම බලලා ඊට පස්සේ මම ඔයාලට reply එකක් දාලා මම ඒක CV එක හදලා දෙන්නම්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න. මගේ description එක දාලා තියෙනවා, මගේ Facebook profile එක. ඒකට ගිහිල්ලා මට
මැසේජ්ජක් දාන්න ඊට පස්සේ මට පුළුවන් ඔයගලන්ට CV එක හදලා දෙන්න හරි මේක තමයි තින් අපේ CV එක මේකෙන් ඔයාලට හදාගන්න පුළුවන් දැන් සමහරක් කට්ටි ඉන්නවනේ මේව ගැන දන්නව හැබැයි එයාට ලැප් එකක් මුකුත් නැති කෙනෙක් එහෙම කෙනෙක්ට පුළුවන් තව ඔප්ෂන් එකක් තියෙනවා එහෙම කෙනෙක්ට පුළුවන් තමන්ගේ තමන්ට තියෙනවා නම් ස්මාර්ට් ෆෝන් එකක් ෆෝන් එක ගහන්න Google එකට ගිහිල්ලා create CV online free කියලා ඊට පස්සේ එනවා ගොඩක් සයිට් මේ සයිට් ගොඩක් ෆ්‍රී දෙන ඒවා තියෙන්නේ මේ උඩින් මෙන 1 2 3 4 ඒ කියන්නේ මුලින් මෙන සයිට් 3 4 නම් ගොඩක් හොඳයි ඒවල ගොඩක් ඒ කියන්නේ ඔය මුලින්ම අපේ සර්ච් රිසල්ට් එකට එන ඒවා කියන්නේ හොඳ රේටින් තියෙන සයිට් ඒ හින්දා ඒ වගේ එකකට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ කියයි සමහරක් වෙලාවට ඔයාලට ලොගින් වෙන්න කියයි සයින් ඉන් වෙන්න කියයි එතකොට ඔයාගේ Gmail එකයි මේකට දාන්න නම් එපා මේ මේවට දාන්න වෙනම මේ ඊමේල් එකක් තියාගන්න මේවට ලොය සයිට් එකට ලොගින් වෙනකොට මේ වගේ CV එකක් හදන්න ඒවට ඔයාගේ අර මේ CV එකට දාපු මේල් එකෙන් ලොග් වෙන්න එපා වෙන ඊමේල් එකකින් ලොග් වෙලා ක්‍රියේට් කරන්න මෙතන ක්‍රියේට් නැව දුන්නාට පස්සේ ඔයාගේ තින් විස්තර ටික දාලා විස්තර ටික ටයිප් කරන්න ඕන ඒ ටික මෙතන ඔයාට අවශ්‍ය ටෙම්ප්ලේට් එක තෝරලා දුන්නාට පස්සේ මේ ඔයාට එනවා ඉතින් මේ ටයිප් කරන්න ඔයාගේ විස්තර ටික හරිද මේක මම මේ උදාහරණයක් පෙන්නන්නේ මේ මෙතන ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න එනවා ඔයාගේ ෆස්ට් නේම් ඔයාගේ සර් නේම් ඔයාගේ ප්‍රොෆෙෂනල් එක ඔයාගේ ජොබ් එක ෆෝන් නම්බර් ඒ ටික ඔක්කොම දීලා නෙක්ස්ට් කරගෙන යද්දී ලස්සනට අන්තිමේදී ඔයාට ලස්සන CV එකක් හැදිලා එනවා සමහරක් ඒවා තියෙනවා අන්තිමේ CV එක හැදලා ඉවර වෙද්දී ඔයාගෙන් සල්ලි ඉල්ලනවා සල්ලි ඒකේ පේමන්ට් කරලා තමයි ඔයාට ගන්නෙ ගොඩක් ඒවා තියෙනවා සයිට් ෆ්‍රී එහෙම එකක් බලලා එහෙම හදාගන්න එහෙමත් කෙනෙක්ට ක්‍රමයක් නැත්නම් හදාගන්න එක්කෝ දන්නේ නැත්නම් හදාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ මට මැසේජ් එකක් දාන්න මම ඒක කරලා දෙන්න. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මේ CV එක විස්තරේ CV ගැන තියෙන. මම එනං අලුත් වීඩියෝ එකෙන් හම්බෙන්න එනවා ඔයගොල්ලන්ට සුබ දවසක්.